සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක්ක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත්්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළවා ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගෙන සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙ ක්‍රැස්කරගත්ත අනිකුත් සියලූම පුුණ්‍ය ධර්මයන් ගානු භාවවඇත් තු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. වන්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ උතුම් වූ ධම්ම පදපාලියයේ සඳහං වන ලොවතුරා බුදුරජාණන් වහසේ දේශනා කොට වදාළ තවත් ඉතා සුයි ශේෂී ගාථරථනයක් මේ ගාථරතනය අන්තර්ගත වෙන්නේ ධම්ම පදපාලිය සහස්්‍ර කියන වර්ගයේ. සහස් සම්පිචයේවාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදංසෙයෝ යං සුත්වා උපසම්මති. අවැඩ සිදුවෙන වචන දහසකට වඩා සංසිඳීමට හේතු එක වචනයත් ඉතාම උසස් කියල මේ ගාතාවෙන් සඳහන් කරනවා ලොතුරා බුදුරජාණන් වහන්සේ මේ විදි ගාථරතනයක් කවුරුන් නිසා කොහෙදී දේශනා කළාද මේ ගාථරතනය දේශනා කොට වදාලි තම්බදාටික චෝරගෙන පුද්ගලයා මුල් කරගෙන කොහෙදද දේශනා කොට වදාළි රජගහනුවරද එට කෞුද මේ තම්බදා ටික කියන්නේ කෙලපිටිකක් කතා කළොත් බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලි මේක තරුණෙක් කරන්න රැකියාවක් නැති නිසා ඔහු තීරණය කරලා තිබුණා ප්‍රදේශයේ මංකොල්ල කන බිහිසුණු අපරාධ කරන හොරු කණ්ඩායමකට එකතු වෙලා තමනුත් ඔවුන් සමඟ යැපෙනවා කියලා තීරණයට අනුව මේ තරුණය එක් තරා හොර කණ්ඩායමක් හොයාගෙන ගියා එහෙම ගිහිල්ල මේ හොරු මේ අයට මතක් කලා මමත් ඔබල සමග එකතුවෙලා මේ හොර මැරකන් කිරීම් මංකොල්ල කෑම් වාදී කටයුතුවලට කැමති ඔබලගේ පිරිසා අතරට මමත් එකතු කරගන්න බැරිද කියලාෙහවා පිරිස කල්පනා කළා අපට තනියම තීරණයක් දෙන්න බැහැ අපේ නායකය හම්බ වෙන්ඩුවෝ නෑ එහෙම හිතලා මේ පුරුෂය එකරගෙන ග හොර කණ්ඩායම නාය කියළඟට නායකළඟට එක්කරගෙන ගිය හම ඔහු මේ පුද්ගලයා දිහා බෝම විමර්ෂයණ සීලීව බැලවා හොර කණ්ඩායමක නායකෙක් කියල කියන්නේ බොහොම ඥානවන්තයෙක්. එහම නැත්තං එවන් කටයතුල යෙෙන්ඩ පුළහංකමකුත් නෑවන් පිරිසක් මෙහයවන්ඩ පුළහංකමකුත් නෑ. එනිසා මහා ඥානයක් තියෙන පුද්ගලයෙක් තමයි මේ හොර කණ්ඩායමක නායකි කියල කියන්නේ පිනතිනි සාමාන්‍යයෙන් කල්පනා කළත් හොරෙකුටත් තියන්නේෙ මහ ලොකු ඥානයක්න ඉතා ශූක්ෂම විදිහෙට කාටවත් නොදැනෙන්ට නැවත අහු නොවෙන්ඩ මේ හොරකමක් කරඩ ඔවුන්ලඟ ලොකුඥ අනයක් තියෙනවා ඒ ඥානය ඔවුන් පාවිචි කරලා තියෙන යහපතට නෙමයි අයහපතට පෙරකරගත්ත කුසලේ බලය අද අයහපත උදෙසාම යොදනවා දෙ සමාජයේ බොහෝ දෙනා ගැෙන සඳහන් කරහම බොහෝ දෙනෙක් පෙරකරගත්ත කුසල් වර්තමානය අයහපතටම යොදනවා කෙසේ වෙතත් හොර නායකයා මහඥානවන්තෙක් පුද්ගලයෙක් දිහා බලලා මොහු කොහොම කෙනෙක්ද කියල කියන්න තරම් හැකියාවක් ඔහුට තියෙනවා කිරි මේ අලුතෙන් කණ්ඩායමට බැඳින්න යන කෙනාටත් තමන්ගේ ගමේ ගෙදර ඉන්න කාලේ පටබැදිච්ච අනුවර්ත නමත් තිබුණා ඒ නම තමයි තඹ දැලියා ඇයි තඹ දැලිය කියට හේතුව හේතුව තමයි පිරිමි දරුවන්ගේ ලාබාල තරුණාව දී ඇත්තන් මුල් තරුණ වයසේ මේ රැවුල ඇදන්න ගන්න කොට සාමාන්‍ය කැනෙ දැලි රැවුල කියලා දැලි රැවුල එනවා කියලා තමයි කියන්නේ එති නැම් මේ පුද්ගලයගේ මේ දැලි රැවුල තඹ පාටයි එනිසා ඔහුට නමක් පට බැඳිල තිබුණ තබ දැලිය කියලා තබදැලියගේ මූුණ දිහා බොහොම පරීක්ෂාකාරීව ටිකක් වෙලා බලාගෙන හිටපු හොර කණ්ඩායමේ නායකයා තමන්ගේ කණ්ඩායමට තබදලිය ගන්න එක ප්‍රතික්ෂේප කළ එවනට ඔහු ගීනේ මේ කණ්ඩායමට සම්බන්ධ කරගන්නඩ බැහැ කියල කීවට ඔහු කණ්ඩායම දාලා ගීනේ. එතට මොන හේතුව නිසා මොහු කණ්ඩායමට නොගෙන ඉන්ඩ තීරණය කරන්නෙද මූුණ දිහා බලාගනෙන දල අහු තීරණය කරපු දෙයක් තමයි මේ පුද්ගලයා ඉතාමත්ම දරුණු පුද්ගලයෙක් දරුණු ගනය හිතක් තියෙන කෙනෙක් එනිසා විස්තර කරන්තන ලියනවා මොහු කොයිතරං දරුණු කෙනෙක්ද කියලා කීවොත් කොඩාකාලි මොහු පෝෂණය වුණේ අම්මගෙන් කිරිබේලා නමුත් මොහුගේ දරුණුකම කියල කියන්නේ අවශ්‍යනං හිතුුනොත් ම කිරියවුරාබීපු පියයුර වුනත් කඩාගෙන කණ්ඩ තරන් දරුණු පුද්ගලයක් කල සඳහන් කරලා තියන්නේ. ඒ නිසාම තමයි හොරනාය කිය කියන්නේ මොහු ගණ්ඩ බෑ කියලා නමුතිතින් මොහු යන්න නෑ මේ පිරිස හොරකන් කරලා එනකොට ඔවු නවාතැන් අරගෙන ඉන්න තැන් පිරිසිදු කරලා ආහාරපාන සැකසලා තියල සමහරලාට ඇඳුම් පැළඳුම් සෝදලා තියලා මේ ආදී ඔවුන් වල්මියෙන් කළයුතු යම් කාර්යක් තිබුණ නං ඒ හැම කටයුත්තක්ම මොහු මනාව සම්පූර්ණ කරනවා මෙහෙම කාලයක් ගෙවුණා දැ හැමෝටම මොහු හිතවත් ඇයි ඔවුන් හොරකං කරලා මංකොල්ල කාල ඇවිල්ල ඔවුන් විසිම්ම කරගත යුතු දේවල් මහු විසින් එනකොට කරලා තියෙන නිසා නමුත් ඔහු නැවත නැවතත් කියනවා මම ඉතින් මෙහෙම කරකර හිටියට තාමත් කණ්ඩායමි පිට පැත්තෙන ඉන්නේ ඇදි ඕගල්ල දැන්වත් මාව කණ්ඩායමට ගණ්ඩ කොනායකයට කියලා මෙහෙම නිතර නිතර ඇවැටිලි කරනවා අන්තිමට මේ පිරිස ආයි ආය තමන්ගේ නායකයට මේ පිළිබඳූ දැනුවත් කළා ඇති ඔහුත් කල්පනා කළා තමන්ගේ පිරිසේ අයට මොහුගෙන් තියෙනව ලොකු සහනයක් ඒ නිසාම පිරිස අය ඉල්ලීම් කරනවා මොහුතියාගමු කියලා මම් මේකට අකමැත්තිවෙනක මේ ඉල්ලීම මගහරින එකත් ඒ තරම්ම හොඳ මදින කියල කල්පනා කරලා අකමැත්තෙන් නමුත් ඔහු කණ්ඩායමට අරගන්න තීරණය කළා දැන් තඹ දැලියත් මේ කණ්ඩායමේ සාමාජිකයෙක් මෙහෙම තවටිකක් කාලයක් යනකොට මේ හොරු කණ්ඩායම මෙතන පන්සිය දෙනෙක් ඉන්නවා මෙ සියලු දෙනාම රජ්ගිරුවන්ට කොටටුනා රජ පුරුෂු අල්ල ගත්තා හැමෝගෙම අත් දෙක බැඳල සියලු දෙනාම රජ ඉදිරයට ඉදිරිපත් කළා රජ්ජරු නියම කළා සියලු දෙනාටම මරණ දඩුවම මරණ දඩුවම නියම කරලායි තියෙන්නේ ඒ වනාට දැන් මේ පන්සීයක් මරන්නේ කවුද කියලා දෙැම් ප්‍රශ්නයක් තින මේ පන්සේ දෙනා මරන්නේ කවුද රාජපුරුෂිූ හිමීටම ගියා හොර කණ්ඩයමේ නාය කෙලඟට ගෙල්ල ඔහුගෙන් රහසින් අහනවා ඔබට පුළුහන්ද ඔබත් එක්ක අහුුවච්ච අනික් අයවූ මරන්ඩ එහෙම පුළුහන්නන් ඔබට ජීවිතය ලැබෙනවා ඔබ මරන්නේ නෑ ඔබට ජීවිතය දෙනවා විතරක් නෙමෙයි ඔබට තෑගි වෝගත් අම්බෙනෝ නමුත් ඔහු සඳහන්තලා මේ සියලු දෙනාම මගේ සහ චෙරයූ. ඒ හැමෝම මගේ සහෝදරියෝ වගේ අපි එකට ජීවත් වනා එකට හොරකංකලා එකට මංකොල්ලො කෑව එකට කෑව බීවා අපි හැමෝම එකට හිටපුුවය. මට බෑ කොහොමොටවත් ඔවු මරන්න කියලා. ඊළඟට දෙවනියයට ඉන්න කෙනා තුන්වෙෙනයට ඉන්න කෙන හතර වෙෙනයටට ඉන්න කෙනා මෙහෙම මෙහම කණඩාය සියලු දෙනාගෙන්ම මේ ප්‍රශ්නය හවා හොර හසේ තමයි යහන්නේ නමුත් පෙර කණ්ඩාය මේ හිටපු කිසිම කෙනෙක් තමන්ගේ පිරිස ගාතනය කරන්න ඉදිරිපත් වුණේ නෑ අන්තිමට තමයි තම දැලියගෙන් අහන්න තම දැලියට කිව උඹ මරන්නේ නෑ ඔඹට පොළුහන්ද මේ සියලු දෙනාගම හිස ගසාදාට ඒ මුනත් ඔඹට ජීවිතය ලැබෙනවා ජිරුවගින් තෑැගි බෝගත් ලබෙනවා තමදැලිය ඉදිරිපත් වනාා ඒ කාර්ය මම කරන්නන් කියලා දැන් අපේ පින්නතුට මතක ඇති අ හොර කණ්ඩායි මේ නායකය මොහු ඉතාම දරුණු ගණේ පුද්ගලේ හැටියට කණ්ඩායමට ගණ්ඩාකමැති වුණා ආන් ඒ කාරණාව ඉස්මදු කරලා පෙන්ඩන එක තැනක් තමන් විසින්ම කෑම හදලදීල විසිම ඇඳුම් පැළඳුම් සෝදලාදීල තමන් සමග එකටම හිටපු අය මුහුණ බලබලාම ගාතනය කරන්න නමුත් මොහුට හැකියාවක් තියෙනවා.ඉති එනිසා මේ පන්සිය දෙනාගේම බෙලිකපල ගහතනය කිරීම තම දැලියට පැවරෙනවා. තම දැලිය සියලු දෙනාම මරනවා. රජරුවන්ගේෙන් තෑගි බෝග හම්බුණ තම දැලියට ජීවිතෙත් තම්බුනා ත් නොයෙක් අවස්ථාවන් වල මේවාගේ මම් පහරන්නන් අල්ලගෙන අයවහම ඔවුන්ට මරණද දඩුවම නියනම උනානං ඒ කාරය කිරීමේ වගකීමත් සබද ලියම බාරගත්තා. මේ විදියට අන්තිමට ඔහු රජයේ චෝර ගාතක කියන තනතුර ලැබවා. කාලා ආන්තරයක් තිස්සේම මරණ දඩුවට නියම වන හැමකිෙනෙක්ගේ දිවිතර කරන්නේ පුද්ගලයා විසින් හැබ ඉතින් මෙහෙම කාලයක් යැනකොට දැන් අවුරුදු පණහක් විතර මොහු තමයි චෝරගාථක ඒැනෙ දැන් හුඟක් වයසයි රජරුව මරණ දඩුව දඩුවමට යම් කෙනෙක් ලක් කරහම මේ අලුගෝස්වා විසින් කඩුවෙන් බෙල්ල කපල මරණකොට සඳහන් කරනවා දෙපාරක් කඩුවක් පහර දෙන්න බෑ ඒ තහන පළවෙනි පාරම්ම හිස කඳින් වෙන් කරන්න එහම නැතිවුණුත් ඒක මරණයට පත්වෙන පුද්ගලයට දැඩි වේදනා කාරී අවස්ථාවක් බෞධ පත්වෙනවා ඉතින් දැන් සමහරලාට රාජපුරුෂෝ දැක්කා තබදැල්ලියට එක පාරි හිස කඳින් වෙන් කරන්ඩ් බෑ දෙතුම් පාරක් පහර දෙෙන දැහුඟක් වයසයි කායක ශක්තිය බොහොම හීන වෙලාගිහිල්ලා ඇති මේ කරුණු රජිරුවන්ට සඳහන් කරම රජවිසින් තමදැලියට විශ්රාමදුන්නා ඒ තනතුරට වෙන කෙනෙක් පත් කරලා ඔහු නිදහස් කළා ආංෙ නිදහස් කළට පස්සේ ඔහු කල්පනා කරනවා දැන්වත් හිතේ හැටියට කෑමක් කණ්ඩුවන. දැන්වත් හිතේ හැටියට අලුත් ඇඳුමක් අඳින්ඩෝනේ හොඳට නාගෙන අලුත් ඇඳුමක් ඇඳගෙන ගත සුවඳවත් කරගෙන දරුවන්ට කියලා හදාගත්ත හොඳ කිරි කැඳක් බොන්්ඩෝන කියලා පුදුම ආසාාව කැතිවුණ දරුවන්ට ඒ කාරණාව මතක් කළ ඒගොලු පොරොන්දුනා කැමති විදිහට හොඳ කැඳක් ගිතෙල් මිශ්‍ර කරලා හදල දෙනවා කියලා හොම කඩපිලට ගිහිල්ලා අලුත් ඇඳුන් අරගෙන මල් පොකුරකුත් අරගෙන සුවඳ වෙලවුණුත් අරගෙන ඇවිල්ලා හොඳට නාගෙන අලුත් ඇඳුම් ඇඳගෙන සුවඳ වෙලවුන් ගත දවටගෙන අ මල් පොකුරත් අතේ තියාගෙන ඕහගේ නිවසේ ඉදිරිපිට ඔහු වාඩි වෙලා ඉන්නවා. ඉදිරිපිට ආසනයක වාඩි වෙලා ඉන්නවා. මේ වෙලාවේ අර දරුවන්ට කීවා වගේම දරුවෝ ොම රසට කැඳක් පිළියල කරලා ඒකත් ගෙනල්ල පිළි ගැන්නවා පිනතිනි සමාධියෙන් අවධවිච්ච අපි සැරියුත් මහරහතන් වහන්සේ අද දවසි විශේෂයෙන් කාටද පිහිටවෙන්නේ කිය බලලා සාරිපුත්යන් වහන්සේ දා දැක්කේ මෙ තඹ දැලියාව තබ දැලියට සාරිපුතයන් වහන්සේ මුණ ගැහුණොත් තම දැල්ලියට ලැබෙන ලාභයක් තියෙනවද අද දවසි මැරිල නිරයේ උපදින්ඩ ඉන්න මොහු මට මුණ ගැහුණුත් සුගති ගාමී වෙන්ඩ අවස්ථාව මොහු උදා කරගන්නවා මොහුටඒ අවස්ථාව හදල දෙෙන්ඩ මට පුළහන්කමක්දයෙන එහිද සාරිපුතයන් වහන්සේ තම දැලියට අනුකම්පා කළා වෙන්නතුනි නිරයක උපදිනව කියන කාරණාව ො තර භයානක කරුණක්ද ඒ නිරාදුක මේ ලෝක ජීවත් වෙලා ඉන්න අපි කාටවත් වචනවලින් කියලා පැහැදිලි කරන්න බැරි දුකක් ඒ තරම්ම රෞද්‍ර වූ භයානක දුකක් ඒකයි මේවාගේ උතුමන් වහන්සේලා නිරයට යන්න ඉන්න කෙනෙක් බේරන්ඩ පුළහංකම තියෙනව නම් කෙලෙස හෝ ඔහු බේරගැන්ඩ උත්හ කරන්නේ ඒ විතරක් දෙනමේ පින්නතුන අපේ ඔය දේවදූ තාදී සූත්‍ර දේශනාවල් වල මනාව පැහැදිලි කරලා තියෙනවා යමරජු පවා කෙනෙක් නිරේට යනවට අකමිදී කියලා එනිසා ප්‍රශ්න ගණනක් අහනවා ඔහු නිරේෙන් නිදහස් කරන්න ඔු කරපු බ්‍යම් පින්කමක් තියෙනව නම් එක මතක් කරන්න කියල කියනවා ඒත් මතක් වෙන්නෙ නැත්තං යම රජු ඔහු කරපු පිකං ඔහුට මතක් කරලා දෙනවා කියලත් සඳහන් කරනවා. ඉති එහෙමවත් මතක් නූනොත් තමයි ඔහු නිරයට දාන්න සූදානන් වෙන්නේ ඉති මේ කාරණාවල් වලින් අපිට පේනවා කෙනෙක් නිරයක උපදිනවා කියන කාරණාවල. මොන තරං දීර්ග කාලයක් දුක්විඳින් දෙද මොන විදිහේ දුක්කලට මූුණ දෙ දෙද ධර්මය සඳහන් කරලා තියෙන හැටියට ඒ අත්තිශයිම්ම දරුණු භයානක මහදුක්කන්දක් ඒ කරුණු මේ තැන්ගලින් තවරුවෙනවා. ඉති ඒ නිසාම තම්බදාටික නිරයෙන් නිදහස් කරගන්න සාරිපුතයන් වහන්සේ වැඩම කරලා තම්බදාටිකගේ නිවස ඉස්සරහා උන්වහසේ වැඩඉන්නවා හැම මේ නිවසේ වෙන කාටවත් ඒ බව් පේ එන දාටික විතරයි දකින්නේ තම්බදාටික හොඳට නාල අලුත් ඇඳුන් ඇඳල මල්පොකුරකුත් අතේතියාගෙන සුවඳ වෙලවුන් ගත දවටගෙන ඉදිරි ආසනයේ වාඩි වෙලා ඉන්නවා තමන්ගෙනී වසි. දරුව සකස්කරගත්ත කැඳ ටි කාරගනැවිල්ල ඔහුට පිළිගැන්ගවා සාරිපපුද්‍යයන් වහන්ේ දැක්කහම සබදාටික කල්පනා කරනවා වසර පණහක් තරංකාලය මම එක දිගට කළේ මිනි මරපුක ම මහා පව්කාර පුද්ගලයෙක් කරගත් අකුසලේ තරම මෙතකයි නිමක් නෑ මට බැරි වුණ කවදාවත් සීලයක් සමාදංවල්ඩ මට බැරි වුනා කවදාවත් ගුණයක් පුරාගණඩ. මට බැරිවුණනා මේ ලෝකෙ තෙරුවන සරණය ඇන්ඩ මං අවදාවත් දානයක් දීලනේ නමුත් අදනං මහවාසනාවන්ත දවස මම විසින්ම හදවගත්ත කැඳදානයක් මගළඟ තිනවා උතුම් මාර්යන් වහන්සේ නමක් පි්ඩ පාති වඩිනවා මේ කැඳ දාානයේ මගේ අතින්මාදඋන්වහන්සේට පූජ කරඩෝනෑ. එහෙම හිතලා සාරිපපුත්තයන් වහන්සේ තමන්ගේ නිවසට වැඩම කරවගෙනවිල්ලා. අසුන් පනවලා වඩා හිඳවලා සාරිපපුත්තයන් වහන්සේට තමන්ගේ කැඳ පූජ කළ. කැදදානේ පිළිගැන්ුවට පස්සේ සාරිපුෘතයන් වහන්සේ කල්පනා කළක් මොහුට දහම් දේශනාවක් කළුත් එක වැටහීද සාරිපුතයන් වහන්සේ දන්නවා. මොහු බොහෝම කැමැත්තෙන් තමයි මේ කැඳ ආහාරය සකස් කරවගත්ති. මොහට කැඳබොන්්ඩත් ආසාාව තියෙනවා ඒ ආසාාව මැඩගෙන තමයි මේ කැඳටික පූජ කලේ නමුත් සඳහන් කළා උපාසක කැඳ ටික් බීල හිටියුොත් නැකද කියලා එහෙමයි ස්වාමීනි කියලා ගෙට ගිහිල්ල ඔහුත් නැවත කැඳපානය කරලා ආවට පස්සේ සාරිපපුෘත්යන් වහස කල්පනා කලා ඔහුට ධර්ම දේශනාවක් කරට සාරිපුදත්තයන් වහසේ ඔහුට අනුශාසනාව කරනවා නමුත් සැරියොත් මහරහතන් වහසේ දන්නවා තම්බ දාටිකට ඒ මොකොවත් වැටහෙන්නේ නැති බව ඒනිසා සාරිපුත්තයන් වහසේ අනුශාසනාව නතර කරලා තම්බදාටිකගෙන් අහනවා තම්බදාටිකය මම කියන ධර්මය ඔබට තේරෙන් නැද්ද කියලා නෑ ස්වාමීණි මට තේරෙන්නේ නෑ කියල කියලා සාරිපුෘත්යන් වහන්සේ හනවා ඇයි ඔබට තේරෙන් නැත්ත මකදද හේතුව කියලා. ඔහු කියනවා ස්වාමීණී මමහ පවෞකාරය. ං අවුරදු පණහක් තිස්ස කළේ මිනිී හරපුයක ස්වාමිණයක සුළු පටුවකු සලයක් නෙමෙයි ස්වාමීණී මංකරපු වැරදිියල බරපතලකම මට දැන් නිතරම කල්පන වෙනවා ස්වාමිණි මට ඒ ගැන දැන්තියෙන බයක් මොනවා කරන්ඩ ගියත් මොනවා අහන්ඩ ගියත් බ ස්මතු වෙලා එනෝ මට එයින්ද ඔය කියන දේවල් හිතී තියාගණඩ තරන් නිදහස් මානසිකත්වයක් මට නෑ ස්වාමීනි කියලාවෙන්නතුනි මොහුගේ කතාව ඔබත් හිතන් ඔබේ ජීවිතයටත් එකතු කරගන්න මුද වයිසක කෙනෙක් දැන් ඔහුට නිතරම තමන් කරපු වැරදි තමයි මතක් වෙන්නේ ඔහුට ඒ වැරදි මතක් වෙනවා වගේ ඒක මතක්වෙවී මතක්වෙවී හිතට වද දෙනවා වගේ මතු දවසක ඔබටත් එහෙම වෙන්න නෑ කියල හිතනවාද නැති වෙයි කියල කල්පනා කරනවාද ආංඒක නිසා ඔබටත් අපටත් මතු යම් දවසක් එනවා එක්තැන් වෙලා දුක්පිෙනන්න වෙන කාලය යමක් කමක් කරකයාගන්න බැරි කාලය. අතපය වාරු නැති දවසක්. අනුන්ගෙන්ම යැපෙමින් අනුන් නිසාම පිරිසිදු වෙමින් අනුන් නිසාම පෝෂණය වෙමින් ගත වෙන ජීවිතයක් ඔබටත් මටත් තියෙන්ට පුළුහන් ආං එදාට එක්තැන් වෙලා ඉන්න කාලේ අපිට ජීවිතයේ නොයෙක් දේවලාවර්ජනයවෙඩ පටන්ගන්නවා. ආං එවන් වෙලාවට හිත හිතා සතුටුුවෙන්ඩ පුළහන් දේවල් තමන්ග ජීවිතය තුළ කරලා තියෙනවනම් ඒ කොයි තරං වටින ජීවිතයක්ද. හිත හිතා දුක්වෙෙන්ඩ හිතන හිතන වෙලාවෙ කඳුළු බේරෙන දේවල් නම් මතක් වෙන්නේ. ඒ මොනතරං අවාසනාවන්ත ජීවිතයක්ද. තුනුරුවම්ම වැඩඉන්න මේ කාලේ. ඇස් දෙකින් කඳු බේරි බේරි මරණය පිග්ඩ සිද්ධ වෙන වනන් අආවාසනාව ප්‍රමාණී නිමක්නේ ආං එවන් අවාසනාවන්තයන් අතරට එකතු නොවෙන්ඩ මෙවන් උතුම් ධර්මකාරණ අහනකොට දැනෙනකොට ඔබත් තීරණය කළ යුතුමයි නැත්තං ඔබටත් මේ දේව තමයි ශමහරලාට සිද්ධ වෙන්නේ. තම්බදාටික මෙහෙම සඳහන් කරහම සාරිපුතයන් වහස කල්පනා කලා නන් කෙනෙක් නමුත් මම වැඩියේ මහු නිරේෙන් නිදහස් කරන්න හිතාගෙන මොනවහරි ක්‍රමයකින් මේ හිතේ තියෙන පස්්චත්තාපේ නැති කරව්ඩුවනේ එහෙම කල්පනා කරලා සාරිපුදතයන් වහන්සේ තමන් වහන්සේගේ නුවනින් අහනවා තම්බදාටිකකින් තම්බ දාටික මෙතෙක් කාලයක් ඔබ මිනීමැරුව කියල කියවා ඔබේ අහන්නේ ඒ මිනිී මැරුම් කළේ ඔබේ වුවමනාවට ද කියලා තබදාටික සඳහන් කරනවා නෑ ස්වාමීණී ඒ මගේ වුවමනාව නෙමෙයි එක රජයේ වුවමනාව.ඒ රජයේ වුවමනාවට තමයි ම මිනි මැරවි කියලා. සාරිපපුත්තයන් වහන්සේ අහනුව තම්බදාටිකගෙන් තම්බදාටිකේ ඒ මිනිමැරුම් කළේ ඔබේ වුවමනාවට නෙමෙයි නම් ඔබට පවසිද්ධවෙයි කියලා ඔබ තනවද කියෙහුවා අග්ඥානතම්බදාටික මේ වෙලාවේ සාරිපපුත්තයන් වහසසිට උත්තරයක්ක් දෙනවා නෑස්වාමීනි කියලා බාන් මහා ප්‍රඥාවන්තය මේ පුද්ගලයාගේ නුවන දිහා බලලා ඔහුගේ හිත සතුටු කරන්න කටයුතු කරන හැටි හැබැවින්ම මගේ වුවමනාවට නෙමෙයි වෙන කෙනෙකු ගේ වුවමනාවකට ඒ ප්‍රාණගහතය කළත් මටත් අකුසලයක් එන්නේ නැන්ත. ඒ කාන්තයෙන් නියෝග කරන පුද්ගලයටත් ක්‍රියාව කරන පුද්ගලයටත් දෙන්නට මේ අකුසලේනවා. නමුත් මේ වෙලාවේ සාරිපෘත්තයන් වහන්සේ සමත් වෙනවා. මොහුගේ මුහුකුරාගේපු නුවනක් නැති තැනත් එක්ක මේ වෙලාවෙ මොහුගේ හිතේ තියෙන පශ්චත්තාපේ නැති කරන විකල්පයක් උපායක් පාවි්චි කරන්නට ඒකයි යහන්නේ ඔබේ වුවමනාවට නෙමෙයි නං මේ වැඩේ කළේ ඔබට අකුසල් සිද්ධවෙයි කියලා හිතනවද කියලා ඔහුගේන නෑස්වාමීනි කියලා. එතදැන් සාරිපපුත්තයන් වහසේ නිහට වෙලා ඉන්න නිසා ඔහුට ඇත්තට මිහිතන රජය වුවමනාවටයිකළේ මට පවුනය කියලා සිතුවිල්ලි තමන්ගේ හිතේතිබිච්ච බය පසුතැවීම දුක යට පත්වෙලාගිය. සාරිපුත්‍යයන් වහන්සේගේ ධර්මදේශනාවහු මැනවින්ම ශ්‍රවණය කළා වෙන්නතුනේ ඒ ධර්මදේශනාව තරී සාරිපපුත්යන් වහසේ දේශනාව ඉබර කරනකොට තම්බදාටික චෝර සෝවාන් ආරය මාර්ගයට පත් වූ නැත් සෝවාන් ආර්ය මාර්ගයට ආසන්යෙෙන් තියන අනුලෝම ඥානය ලබාගත්ත කියල සඳහන් කරනවා තැංහිතේ තියන පුදුම සතුට සාරිපුතයන් වහන්සේ දේශනා විවර කරලා වඩින්න සූදානම තබදාටි සාරිපුතයන් වහන්සේ පාතරය තරගෙන පසු ගමන් කරනවා. සෑහෙන දුරක් තම්බදාටික පසු ගමන් කරලා සාරිපපුත්තයන් වහන්සේ පාත්තරය අරගත්තට පස්ස තමන් නිවසටපහු එන්ඩ සූදාන වුණා මඟට එනකොට එල දෙනකගේ වෙස් ගත්ත යක්ෂණය තම්බදාටිකට ඇනලා එතනම මරල ගැම්ම තම්බදාටික මැරුණා මේ කාරණාව නගරයේ පුරාම ප්‍රචාරය වෙලාගේ ප්‍රසිද්ධැයි යි එල දෙනක් ඇනල තමයි ටික මැරිල තියෙන්නේ අපේ රටේ චෝරගහතකයා එල දෙනකගේ අංපාරකින් මැරිලගිහිල්ලා හැම තැනම ප්‍රසිද්ධයි භික්‍ෂූන් වහන්සේලා දම් සභාවට එකතුවෙච්ච වෙලාව උන් වහසල සාකච්ඡා කරනවා පනස් අවුරුද්ධක් තිස්සේ මිනි මරපු තම්බදාටික මැරිල කො හි උපදිින්ට ඇද නේද කියලා අපේ බුදුරජාණන් වහන්සේ දම් සභාවට වැඩල මේ වෙලාේ අහනුව මහණෙන මම වැඩම කරන්න කලින් මොනවාගේ කතාවකද හිටිය කියලා භික්ෂූ ොහසල සඳහන් කරනව ස්වාමීණි මේ සාධීර්ඝ කාලය මනුෂ්‍ය ගහතන කරපු තම්බ දාටික පහුගේ දවස්සවල මැරුුණැන තම්බ දාටික කොහේ ඉප දෙෙන්ට ඇද්ද කියලයි ස්වාමීනය අපි කතා කර කර හිටිය කියලා බදුරජාණන් වහසේ වෙ ව සඳහන් කළා මහන තම්බදාටික දෙවල උපත්තිය ලැබවා භික්‍ෂුන් වහසේ හනෝ ස්වාමිනි මොනෝ මෙච්චර මිනි මරපු පුද්ගලය දෙව්ලවගියා ස්වාමිණ එහෙම වෙන්න කොහොමද කෙලහවා බුදුරජාණන් වහසේ සඳහන් කළා මහන ඔහු මිනි මරාපු බව ඇත්ත දරුණු ගණයේ පෞකාරයක් බව ඇත්ත නමුත් මහනිනි මරනාසන්න කාලී ඔහුට මුණ ගැහුණේ මේ ලෝකෙ පහල වෙච්ච ඉතා උසස්ම ගනය සත්පුරුෂී ආංෙ සත්පුරුෂයට පුළුහංකම තිබුණා මැරල්ල නිරේට යන්න්න හිටපු තම්බදාටික සුගතිය දක්වා යමු කරන්න සුගතිය දක්වා මෙහෙවට. ල්ල්‍යයාන මිතරයෙකුට කොච්චර දේල් කරන්න පුළුවන්ද කල්යාන මිත්‍රරයන්ගේ අනුකම්පාව අපිට මොන තරං යාපතක්ද ප ඒ තරන් පව්කරපු අපරාධ කාරයට මරණාසන්න කාලී මහා කල්්‍යයාන මිතරයෙක් මුණගෙහිච්ච නිසා නිරයට නොයා සුගත ඉපදනාමේ යත්නය මරණයෙන් පස්සේ හිතල බලන් කල්්‍යයාාන මිත්‍රයේගේ ආගන කොච්චර ශ්‍රෂ්ද කිය. ඔබගාවට මම ගාවට ඔබේ මරණ මංච කියලඟ මගේ මරණ මංච කියලඟත් එහෙම කල්ලාන මිත්‍රේ හිටියයුත් කුච්චර හොඳදයිද. නමුත් එහෙම අවස්ථාවක් අපිට ලැබෙයිද. අපේ මරණය කොයි කොයි විදිහට සිද්ධ වෙයිද කොතන සිද්ධ වෙයිද මේකක්වත් අපි දන්නේන? නමුත් සංසාරය හැම වෙලාම ප්‍රාර්ථනාවක්තියාගන්ඩ වටිනවා නිව කිනතුර. මකදද පර්ථනාව කල්්‍යයාන මිත්‍රයන් ලබන්නෙන්වා. කල්්‍යයාන මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙන්වා. ඒ අත්්‍ය අවශ්‍ය පාර්ථනාවක්. ඉතින් කල්්‍ය යාන මිත්‍රයෙකුගේ ආගමනය නිසා තමයි. තම්බ දාටිකට දෙව්ලොව යන්න ලැබුණි. අන්ගේ කාරණාව භික්ෂූන් වහසල දේශනා කරමින් තමයි. බුදුරජාණන් වහන්සේ අපි අර මාතෘකාරගත ගාථරත්නය දේශනා කොට වදාලි සහස් සම්පිචයේ වාචා අනත්ත පද සංහිතා ඒකං අත්ත පදං සෙයෝ යං සුත්වා උපසම්මති අපි මුලින් කෙටියෙන් තේරම මතක් කළා අවැඩ සිදුවෙන වචන දහසකට වඩා සංසිඳවන ක වචනය ත සංසිඳීම සඳහායක වචනය ලෝක වටින වගේ මේලෝකෙ වටිනවා කියලා එන අපි චුට්ට ගාතාරත්නය ධර්මාර්ථය ත් සසාකච්ඡා කළුත් අනත්්‍ය පද සංහිතා සහස් සම්පිචයේ වාචා අනත්ත පද සංහිතා මොනවද මේ අනර්ථ පද කියල කියන්නේ පින්නතුන මෙතන අනර්ථ පදය කියල සඳහන් කරලා තියෙන්නේ අවැඩට හේතුවෙන වචනය අවැඩට හේතුවෙන වචචන කියල කියන්නේ අපේ අයහපත ළඟා කරන වචන අපි දුකට හෙලන වචන එලොවට මෙලොවට දෙකටම නැති නිස්ප්‍රයෝජන වචන අං ඒවට තමයි මෙතන අනත්ත පද සංහිතා කියල සඳහන් කරන එතුට එහම සඳහන් කරහම නොයෙක් ආකාරයේ ව මිනිස්සු භාවිතා කරනවා තමන්ගේ ජීවිත කාලය තුළ කොය තරම් මිනිස්සු වචන කතා කරනවාද ඔබේ මගේ ජීවිත කාලය තුළ මේ වෙනකොට ඔබේ මගේ කටිින් වචන කීයක් පිටවෙලා ඇද අපේ පිඳතුන් ටිකක් බෙවේකිීව කල්පනා කරන්න මගේ කටිින් පිටවිච්ච වචන වලින් අනුන්ටත් මටත් යහපතක් වෙන වචන කොච්චර මගේ කටින් පිටවඩ ඇද. එලොවටත් මෙලොවටත් දෙලොවටම නැති නිකම්ම නිකං වචන මගේ කටින් කොච්චර පිටවිඩ ඇද. එලොව මෙලොව සුවපත් කරන වචන කොච්චර කියන්න ඇද්ද මම එලවටයි මෙලොවටයි දෙකටම ප්‍රයෝජනයක් නැති වචන මං කොච්චර කතා කරලා ඇද. ඔබම හිතන්ඩ, මේ දෙක අතර වෙනසකොච්චරති යයිද කියලා ගෙවිච්ච ජීවිත කාල්ලි අපි කතාකරපු වචනවලින් වන දහසක් අනර්ථයට හේතුවෙන වචන කතා කරනකොට යහපතට හේතුවෙන වන දහයක්වත් කතා කලාද කියලා තමයි පිනතිනි කල්පනා කරන්නුවනි වචනය යන කතා කරනකොට වචනයෙන් සිද්ධ වෙන වැරදි හතරක් දේශනා කොට වදාලා බොරු කියන කේලන් කියනවා පරුස වචන කියන හිස් වචන කියනවා මේ තමයි වචනයෙන් කරන වැරදි මේ වචනයෙන් කරන වැරදි මේ වෙනකොට ජීවිතය කොයි තරන් අපි කරලා තියෙනවද අකුසලයක් නිසානි පෙන්නලා තියන්නේ බොරු කියන්න එපා දරුණු ගනය අකුසලයක් මුසාවාදා කියල කියන්නේ පංහිතන්නේ ප්‍රාණ ගහතයට වඩා බොහම බලවත් තැනක මුසාවාදී තියෙන. මඟහම සඳහන් කළේ සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරනුව ප්‍රාණ ගහත කරන අය අඩුම ආවුෂ්‍ය තියෙන නිරේට යන්න කියලා අඩුමමාව්‍ය තිය නිරේ කියන්නේ සංජීවයේ සංජීව කියන නිරේට තමයි යන්නේ හත කරනයි සාමාන්‍යින් ප්‍රාණ ගහත බරපතල අකුසල්කරපු අය ප්‍රාණ ගහත කරපු අය ලොවතුරා භාගිතුන් වහන්සේගේ ශරීරයේ ලේසෙලෙවුවන සංග බේදයක් කලාන කීලඟට සඳහන් කළා මහරහතන් වහන්සෙනම ගාතනය කළ ඒ වගේ තමන්ගේ අම්ම තාත්තක් ගාතනය කළුත් මේවාගේ අය අවිීචය දක්වාම ගමන් කරවා එතකොට සඳහන් කලා බොරු කියන බොරු කියනයි ඉන්නේ මේ පලවෙනි නිරේ මට්ටමට වඩ හුඟක් පල්ලෙහින් එකන්නේ පලවෙනි නිරේ මට්ටමේ යම්තාක් කාලයක් දුක්විනිින්ට සිද්ධ වෙනවාද ඊට වඩා වැඩිකාලයක් දුක්විින්ද සිද්ධ වෙන නිරේක තමයි බොරු කියන ඒපදෙන්නේ කියලා ඒ කාරණාවට අනුවයි මම සඳහන් කළේ ප්‍රාණ ගහතයට වඩා බලවත් තැනක තියෙන කාරණාවක් මසාවාදී කියලා පිස පරුසවචචන සම්ප්‍රලාප මිනිස කොච්චරණං කියලන් කියනවාද මිනිසු කොච්චරනං පරිසවචන කතා කරනවාද පරුස වචනය ගැන කියහම අපි සාමාන්‍යෙන් සමාජ කෙනෙක් දන්න පරුස වචන තොගත් තියෙනවා විතර්ත්න මේ පිනතන පරුස වචන කිය කියන්නේ. දේශ සහගතව කතා කරන හැම වචනයක්ම පරුස වචන ගනයට තමයි වැටම්. උදාහරණය කැටිට අපි ගත්තොත් තෝ කියනවචනය දැන් කෙනෙක් දේශ සිතින් යුක්තව කාටහරි තෝකීවොත් ඒකත් පරුස වචන ගැයට තමයි යන්නේ හැබැයි දේශයක් නැතු මෛත්‍රී කරුණාව පෙරදරි කරගෙන තෝ කියන අවස්ථාත් ඕන තරන් මේ සමාජයේ අහඩ ලැබෙනවා අප පිනතුන්ට ඕන තරඟත් දැකීම ඇැති අපි අම්ම ලතාත්තල වයිසකාය සමල්ලට කිරියම්මලා කිරියත්තල සාමාන්‍යයෙන් බොහොම සෙනහසින් දරුවන්ට කතා කරන්න නෙත් තොපි කියලා ළම ඉන්න තොපි කොහෙදගී ළමයින තොපි කෑම කාල දෙඉන්නේ තොපියේ පන්සල් ගියාද ඒ අහන්නේ දේශසිතකින් නෙමේ බොහොම කරුණා මෛත්‍රී පෙර දැරව ඒ වචනය පරුස වෙන්න නැහැ නමුත් දේශසිතින් කතා කරන තෝ කියන වචනයත් පරුස ගණයට අයිති වෙනවා කියලා ධර්මය සඳහන් කරලාතියෙන් ඒ වගේම තමයි මටත් වැඩක් නැති අහන්නාටත් වැඩක් නැති කාටවත් ප්‍රයෝජනවත් නැති ඔහේ හිනාවෙ වී කියීව කියවන්න වචචන තෝගයක් අපිගාව තියනවාඒටිගැන සම්පප්‍රලාප කියලා ට පලක්නෑ ආගනි සයි සඳහන් කළේ මේවා ඔක්කොම වැරදි. මුසාවාද පරුස වචන පිසුන වචන සම්ප්‍රලප මේ වචනයෙන් කෙරෙන වැරදි වලින් මිදන්න කියල දේශනා කොට වදාලා. එදොට ආංගේ වචන ඔක්කොම අයිතිවෙන්නේ මොන ගනයටද එ සියලු වචන අයිතිවෙන්නේ අනර්ථ පද කාටවත් යහප තක්නෑ ඒවගේ අර්ථයක් නෑ අනර්ථපද කියළ සඳහන් කළේ නිසා ඒගන්ක සඳහන් කලා මේ අනර්ථ පද ගනටම අයිති වෙනවා අපිවාගේ පෘතජ්‍යන මිනිස්සු තව නොයෙක් වර්ණණාවල් හදා ගැන්නුවනි පින්නතුනි අහස වර්ණනා කරනවා කඳුසි කරවර්ණා කරනවා ගස්ගල් වර්ණා කරනවා උයංවතු වර්ණනා කරනවා කාන්තාව වර්ණනා කරනවා මිනිස්සු වර්ණනා කරනවා එහෙම යෙදිච්ච වචන නැද්ද ලෝක ඕන තරයි ැ හිතල බලන්නොකදැන් මල් උයං වර්ණනා කරලා කතා කරන අවස්ථා ගීත ලියපු අවස්ථා කොච්චර තියෙනවද කවිලියපු අවස්ථා එතට මේ කඳු සිකර සහිත පරිසරය වර්ණනා කරමින් ලියපු දේවා ස්ත්‍රෙන් වර්ණනා කර කරලියපු දේවල් පුරුෂයන් වර්ණ කරලා කියපු දේවල් මේවාගේ දේවල් සාමාන්‍ය සමාජය ඕන තරන් තියෙනවා අපිත් ඒ හැම දෙයක්ම අත්තිදිනවා අත්දකිනවා නමුත් ධර්මාන්කූලෝ සඳහන් කරලා තිෙනෙ ඒ සියලුම දේවල් අනර්ථ පද කියල ඔබ ඉහිතන් ඔබට වෙච්ච හපතම නෝදේවාහල් කියල ගීතයක් අහලා යහපතක් කර ගත්තද අප එක හිතල බලන්න ජීවිත කාලේ මොන තරං ගීත ඇහුවද කියලා මොන තරං ගීත ඇහුවද කීදෙනෙකුගේ ගීත ඇහුවද කොයිකොයි විදිහේ ගීත ඇහුවද ගීත කිය හමත් විවිධ ගීත තියෙනවනි ඇති විධ ගීත කිය ඔබ දන්නවා මොනවද විධ ගීත කියලා අයියෙන් කියනේව තියෙනවා හෙමින් කියනව තියෙනවා රටාවකට තාලෙකට කියනේ වතිය නම් විධ ගීත තියෙනවා දේම කියම් ඔබට තේරෙනවා නමුත් මේ කාගේ මොන ගීතය අහලද මගේ සංසාරයට යහපතක් වනේ කියල හිතන්ට හැබැයි ධර්මානුකූලෝ කල්පනා කරහම යහපතක් වනේ නෑ අයහපතක් වෙලා තියෙනවා බුදුරජාණන් වහසේ මේ ගැන කරුණු දේශනා කරපු සූත්‍රය අපේ පිටකී තියෙනවානි රුන්න සූත්‍රයේ එක සූත්‍රය කද මේ රුන්න කියන වචන තේරුම. රුන්න කියලන අඩනවාට. එතට භාගිතුන් වහසමේ රුන්න සූත්‍රයෙන් මොන හැනීම ගැන මේ කියනවාද. රුන්න මිදම් භික්කවේ යදිධංගීතේ මහනෙනී ගයනවා කියල කියන්නේ. ඒක එක් තරා හැනීමක් කියල දේශනා කළ ගායනය කියල කියන්නේ, එ තරා හැඩිීමක් කියල දේශනා කළේ හැබ මේ ආර්යන්ගේ විනේ සඳහන් කරන වචනය. එක පෘතජ්්‍යාන පුද්ගලයා එකක විදිහෙට ග්‍රහණය කර ගැන්නඩ පුළුවන් අපි හිතෙනව ගීතයකින් සමාධියයට පත්වෙනවා මේ ගීතයකින් හිත නිමෙනව හිතේති බිච්ච දු කාමතක වෙනවා ගටේති බි් වෙහෙස නැතුව යනවා මේ වගේ නොෙක් දේවල් ලබි කතා කරනවාන හිතියෙන භාගිතුන් වහසේ එහම දේශනා කරනවන්නේ නෑ භාගිතුන් වහසේ දේශනා කළේ ගීතේ කියන හැඳීමක් කියලා හැබැවින්ම ගීත අහනකොට අඩන බවතේරෙනවා ඥානීෙන් ප්‍රඥාවෙන් අහවෝත් යම් කෙනෙ සිහය ප්‍රඥාව පිරටු කරගෙන හ්ඩුවය එනි සා දේශනා කළා ඉති නැටීම පිළිබඳවත් එහෙම්මම කරපු දේශනා තියෙනවා හැඳීම පිළිබඳවත් දේශනා කළා සිනහව පිළිබඳවත් දේශනා කරලා තියෙනවා රන්න සූත්‍රයේ ගීතස්ව රාධීනව සූත්‍රයේ ස්ොරභංග මේ ආදී කරුණු පැහැදිලි කරන තැන්වල. මේ පිළිබඳව විශේෂ විස්තර සහිතව භාගිතන් වහසේ දේශනා කළා. නැටීම නටනව කියන එක භාගිතුන් වහස දේශනා කළේ උම්මත්තකයන්ගගේ වැඩක් කියලා. අඩනවසිනහ වෙනව කියන එක පොඩි ළමයින්ගේ වැඩැක් කියල දේශනා කළේ. මේ යමක්කමක් තේරෙන්න නුවන තියෙන වැඩි හිටියකුට සුදුසු නෑ කියලා දේශනා කලා, හඩලා සිනහසීම වගේ හඬ නගනගා සිනාවෙනයක පොඩි දරුවන්ගේ වැඩක් මහනෙන කියලා දේශනා කරති ක මුකත් තේරෙන් නැති කුමාරයන්ගේ වැඩ නමුත් යමක් අවබෝධ වෙන වැටහෙන මුහොකුරාගේ පුද්ගලයකුට එහම හිනාවක් සුදුසු නෑ කියල දේශනා කරන්න එහෙම හිනාාවන්න පුළු හන්ද කියලා ඉළඟට හන් කොහොමද හිනාවෙන්නේ කියලාහන්න එතර හිතල බලන්න ඇතරම මේලෝකෙ හිනාාවෙන්ඩ පුළුවන් කාටද හිනාාවෙන්ඩ පුළුවහන් අයගෙන් එක් කෙනෙක් තමයි සෝ අන් වවහන්සේ. ඇයි උන්වහසිට හිනාාවෙන්ඩ පුළුවන් උන්වහස බයනෑ සතර අපායට යන්නෙම නෑ එතනින් පස්ස ජීවිත. හිනවෙව ඉන්න්න පුළුවන් උන්වහන්සට නමුත් හිනාාවෙනආතර මැරුණත් ඔබටත් මටත් සීයට ගණනකින් තීරණය වෙන්න තැ සියයට අනු පහකින් අනු අටකින් අපිට තියන්නේ නිරේටයන්ඩ අවස්ථාව දිතුරු කොහමද හිනා වෙන්න කියහන්නේ එකකොස් ගින්නකින් පිච්චෙන වනිතරම කොහමද හිනා වෙන්න කියලහන් ඒ තේරුම් ගණ්ඩයි දේශනා කළේ එනම් මෙන්න මේ අනර්ථ පද දහසක් කතා කරනවාට වඩා අර්ථ සහිත එක වචනයක් ලෝකයාට මහත් වූ යහපතක් කියලා දේශනා කළ ර්ථයෙන් තොර වචන දහසක් කතා කරනට වඩා අර්ථ සහිතක වචනයක් ලෝකෙට හරි වටිනෝ සාරිපුත්්ධයන් වහන්සේ තබ ධාටික ළඟ ඔහුට කරුණු පැහැදිලි කරලා ඕුගේ හිතේතිවිච්ච දුක උන්වහන්සගේ ඥාන ශක්තියෙන් ප්‍රයෝගයෙන් නැති කරලා භාගිතු නොහසෙන් ඉගෙනගත්ත ධර්මය තබ ධාටිකට දේශනා කරලා නිරයෙන් නවතින්ද හිට බොහු සුගතිය නතර කරන්න කටයුටු කළා. ආන් එහෙම සත්පුරුෂයන්ගේ ආගමනය. මේ ලෝකයේ කෙනෙකුට කොයි තරන්නම් වටිනවාද. බඩ ඒ වශනයට පුළුවහන් උුණනානේ නිරයට යන්ඩ හිටපු කෙනා සුගතියට යෙමු කරන්න. එනම් පිනතන අපිත් හැම මොහොතකම හැම වෙලාවකම උත්සාහ කළ යුත්තේ, තමන්ගේ හැම වචනයක්ම අනුන්ට යහපතක් ගෙන දෙන වචනයක් බවට පත් කරන්නට. නමුත් මේක නොදන්න නිසා අපේ තියෙන පපුෘතජ්ජනකම නිසා කරුණාවෙන් මෛත්‍රයෙන් අපි ඇත්තලා නිසා තුනුරුවන්ගෙන් ධරුමයෙන් අපි හුඟාක් ඇත්තලා ඉන්න නිසා අපේ වචනවලත් අනුන් දුකෙන් නිදහස් කරවන ස්වභාවයක් තියෙනවාද බලන්ට මිනිස්සු සාප කරන තන බලන්න මිනිස්සු කොයි කොයි විදිහේ වචන කියලා මිනිසුට අපහස කරනවද කියලා කොච්චර දේවල් ඒවුවෙන් කරනවද කියලා අපි සාමාන්‍යෙන් අපේ ගෙවල් දරවල්ල ජීවත්වෙන කොට ඒ බව හොඳුවට අත්දකින් තියෙනවා නොේ කොචනකී කිය සාප කරනවා. ස්වාමයාටම කොච්චර බනිනා ඉන්නවාද හෙන ගැහියන් කියලා තමන්ගේ ස්වාමියට බනිනවා මේ විවාහ කරගෙන ආපු දවසිඳලා අඳින්ඩ පලඳින්ද කණ්ඩ බොන්්ඩ දීලා අවශ්‍යතා හොයල බලලා දහදුක් විඳවිඳ පෝෂණය කරපු ස්වාමියයට එහෙම වයිනාය කොච්චර ඉන්නවාද. තීට වඩා තව තව පහත් ඉදිහයට කතා කරන අය සත්තු සිව්පාවෝ කණ්ඩ කියලා හැම වෙලාවම කියවන අය ඒවාගේ කියන වචන ගොඩක් තියෙනවන අපි. දොට බා් අර්ථ සහිත දේ වචන කියලා තර දරුණු වචනද මොන තරං අනර්ථ වචන ද ආංක නිසා අපේ මයින් කවදාවත් එහෙම දෙයක් කාටවත් නොකිය පෙන්ඩුවන සමහර වෙලාවට සමහර වචන බද්ධ වෛර බවට පත්වෙන ව වචන තියෙනවා ම මේ බද්ධ වෛරය කියන එක සංසාරි හරි භයානක කාරණාවක්නේ මේ තම්බ දාටික චෝරය සම්බ දාටික කියන පුද්ගලයම එල දෙනක් ඇනලනි ැරෙන්නේ ඉති සඳහන් කරනම එල දෙෙන කවුද ඇත්තටම මේලදන යක්ෂනය මේ එන්නේ යක්ෂණයක් නමුත් ඇ ළඟට එන්නේ එල දෙන එකගේ වෙස්සර ගෙන යක්ෂනය ළඟට එන්නේ එල දෙනගේ වෙස්සරගෙන ඉතින් අපේ ශාසනය අපි පින්න තුන මත කඇති එල දෙනක් ඇනලා ගාතනය කරපු හතර දෙන ක්ඉන්නවා එකක්ෙනෙක් ධාරචීරය මහරහතන් වහන්සේ එක්ෙන පුක්කුසාති මහර ජිරු අනාගාමින් වහසෙනව. සුප්‍රබුද්ධ සෝවාන් වහසෙනම තම්බදාටික චෝර විතරයි ප්‍රතජ්්‍යන තැනක ඉන්නේ. නමුත් සෝවාන් මාර්ග ඥානය ආසන් නිතින් අනුලෝම ඥානයට අප කෙනෙක්. එතර මේ හතර දෙ එල දෙනක් තමයි ජීවිතක්ෂයට පත් කරන්නේ මේල දෙන කවුද මේ හතර දෙනාගෙන් පෙරභවේ යට වෙලා තියෙනවා ලොකු වරද ආන්ගේ වරද සිද්ධ වෙන වෙලාවේ එත් ඒ කාන්තාව ඒ කාන්තාව සඳහන් කළේ උපදින උපදින බවයක් බවයක් ගානය මරණවා කියලා ආංඒක තමයි බද්ධ වෛරයේ බවට පත් ආඒක තමයි මේ දිගට මෙන්නේ නමුත් ඒ වෛරය තමන්ට මොනතරන් අපරාධයක් කලාද බලන්නක ඒ තැනැත්තිට එදා වරද කරපු අය අද මේ ශාසනයට එනකොට එක් කෙනෙක් රහතන් වහන්ස නක් එක් කෙනෙක් නාගාමීන් වහසනක් එක් කෙනෙක් සෝවාන් වහන්සේ නක් නමුත්ඒ යක්ෂණය අදත් රහතන් වන්සන අනාගාමින් වසන සෝවාන් වහස න ගාතනය කරලා දැන් මේ කතා කරන මුොහොතෙ අවිචී දුක්කිලෙනවා. න එදා ඇයට අපරාධය කරපු අය සසරින් විදිළම ගියා කෙනෙක් බඹලෝ පොදුනා කෙනෙක් සතරපායෙන් විිඳන එක් කෙනෙක් මේ ජීවිතෙන් සුගති පුදුනාතාව කියෙනෙක්. අංක් නිසා මේ වචනය කියන එක හරියටම පාවිච්චි කරඩ ඕනෑ. නිවැරදිව පාවිච්චි කරඩ න. කියන කාරණාව තමයි මේ ගාථ රත්නය පුරාවට අපිට පැහැදිලි කරන්නේ. එඳ අර්ථ රහිත වචන කිය කිය තමන්ගේ කාලේ තැන තැන නාස්තිකර කර ඉන්නවට වඩා. කාලේ නාස්ති කරනවා විතරක් නෙම අකුසලයක් ද රටු කරගෙනමයි ඒ කාලයේ නාස්ති කරන්නේ ඊට වඩා අර්ථ සම්පන්න වචනයක් කතා කරන එක තමන්ටත් අනුන්ටත් මෙලවටත් පරලොටත් දෙකටම බොහම වටිනවා හැම පැත්තටම වටනවා.ඒසයි සඳහන් කළේ දෙන්නෙක් මුණ ගැහුණොත් කතා කරන්න දෙයක් නැත්තන් ධර්මකාරණාවක් සාකච්ඡා කරඩ ඒ හැර වෙනත් යම කතා කරන්න ගියත් එතන අකුසලේකට මුලයි හැදන්න කියලා නිසා පින්නතුනි අපිත් වචන පාවිච්චි කරනය අපි හැම වෙලා මුත්සහ කර්ඩන කාටවත් අනර්ථයක් නොකරන්න තමන්ට අනර්ථයක් නොවෙන් අපේ වචනය ඉතාම උසස් ආකාරයෙන් භාවිතා කරන්න. අපේ වචනයට හොඳ වටිනාකමක් අපි දන්නදුවන. නිකරුණේ වදන් නොකරෙන් දුවන නිකරුණේ වචන වියදන් කරඩ ගේ හම තමයි. කුසල්රැස්වෙන්න්නටන්ගන්නේන හරි වටිනාකමක් මේ හැම වචනයකම තියෙන්ඕෝන. අනුන්ට යහපතක් මේ හැම වචනයකින් මහද්ඩ උත්සාහ කර්ඩෝන එදාට මැරෙන මොහොතට සිත කය වචනය මෙතුන් දොර සංවර කරගන්න කියලයි මේ දහම දේශනා කළේ එදට මගේ වචනය තුළින් මං කී දෙනෙක් සුගතියට යොමු කලාද. මං කී දෙනකුට ආර්ථයක් කලාාද මං කී දෙනෙක් යහපතහි පිහිටවවද කියලා හිතල සතුටුවෙන්ඩ පුළුවහන් මොහොතක් අවසානයට අපිට තියෙනවනං එක කොයි තරන් වටිනවාද. ඒ සඳහා කටීතු කරන්ඩ බුද්ධාන්තරයේ ලැබිල තියෙන ොහොතේ ඔබ සියල දෙනාටම රත්නත්ත්‍රේ ආශිරුවාදයෙන් ශක්තිය දෛරයේ, භාග්‍ය, වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා.